උණුසුම් පුවත් ලදසරින් කෙරෙන අපගේ YouTube channel ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැල්ලපුණු තවත් උණුසුම් පුවතක්. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ හා භික්ෂුන් වහන්සේ ඇතුළු 62 දෙනා කොළඹ රේමන් බදලකරේ අයවටුවේ රැඳවූ බව මන්දනකර දෙපාර්තමේන්තුව පවසනවා. පිටස්තර රැඳවූන්ගෙන් මෙන්කර එම පිරිස රැඳවූ බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. අධ්‍යාපන මධ්‍යන්ත්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීම හේතුවෙන් පොලිසිය විසින් අතනකුඩගත් එම පිරිස ඊයේ කඩුවල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනවා. එහිදී අධිකරණය නියෝග කළේ එම පිරිස ලබන 27 වෙනිදා දක්වා රක්ෂිත බඳනාගාරගත කරන ලෙසයි. හොමකම බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීම සහ මීට පෙර අතරකුඩ ගැනීම ශිෂ්‍ය ක්‍රියාකාරී නිදහස් කරන ලෙස ඉල්ලා එම පිරිස පසුගිය බ්‍රහස්පතින්දා අධ්‍යාපන අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී විරෝධතාවයේ නිරත වුණා. මේ අතර එම විරෝධතාවයේදී ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් මාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් අදහස් පළ කර තිබුණා. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැනගැනීමට අපගේ YouTube channel subscribe කර bell icon ක්‍රියාත්මක කරන්න.